රට ඉදිරියට ගෙන යාමට හැකි කණ්ඩායමක් වත්මන් රජය සමග නොමැති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සමග ස්කයිප් තාක්ෂණයේ ඔස්සේ සම්බන්ධ වෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළා. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහ ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් අතර හමුවක් ඊයේ ජපානයේ ඉෂිකුබා නගරයේදී පැවැත්ුණා. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ස්කයිප් තාක්ෂණයේ ඔස්සේ මෙම හමුවට පැමිණ සිටි ශ්‍රී ලාංකිකයින් අමතුන් ලැබුවා. සමහර අය අද ඇවිල්ලා කියනවා මේ යුද්ධ කරේ වෙනත් අය කියලා. ඔය කියන අය අවුරුදු 35ක් විතර ඔය හමුදාවල හිටියා. නමුත් දිනෙන් දිනම රටේ ආරක්ෂක තත්ත්වය විනාශ වුණා මිසක් කිසිම අයුරකින් ඉදිරියට ගෙන යන්න පුළුවන් කමක් ඒ අයට ලැබුණේ නැහැ. මට මතකයි යාපනයේ ආඥාපති වශයෙන් පත් කරපු අවස්ථාවේදී එයා ගිහිල්ලා එවකට හිටපු ජනාධිපතිනියට කිව්වේ උතුරෙන් හමුදාව අරගෙන ඉන්න කියලා අර්ධක් දීපේ. මේ වගේ අය තමයි අද මේ කතා කරන්නේ. දෙය කියන්නේ හමුදාපතිවරේ පිටක් කරන දෙයක් නෙවෙයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සමාජික වශයෙන්, හමුදාමය වශයෙන්, දේශපාලනික වශයෙන්, ජාත්‍යන්තරයේ වශයෙන් නායකත්වය දුන්නාම තමයි යුද්ධය ජයග්‍රහණය කරන්න පුළුවන්. 2005 කිසිම ආණ්ඩුවකට තිබුණේ නැති සාමකාමී රටක්, සංවර්ධනය වෙමින් පවතින රටක් මේ අය බාරගත්තේ. අවුරුද්දක් වැඩි කිටි කාලයක් තුල මේ රටේ සංවර්ධනය සියල්ලම අඩාල කරා. බුද්ධියංශ විනාශ කරන මම යොදලා තිබුණු ආරක්ෂක ක්‍රමවේද ඔක්කොම කඩාකප්පල් වෙලා ඉතින් මේකට මූලික හේතුව ඒවා කරන්නට පුළුවන් කණ්ඩායම අද මෙයාට නැහැ. පරිගැනීම හැර වෙන කිසි දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. බොදුබල සේනා සංවිධානය හා හිටපු ආරක්ෂක ලේකම්වරය අතර සම්බන්ධතාවක් පවතින්නේ දැන මෙම හමුවට එක් වූ පුද්ගලයෙක් මෙහිදී විමසා සිටියා. බොදුබල සේනා සංවිධානයට කිසිම ගේ සම්බන්ධයක් තිබුණේ නැහැ. නමුත් රජය පසුතාවෙන පත් කරන්නට අවශ්‍ය පුද්ගලයන් ඒක රජය පිට විශේෂයෙන්ම මගේ පිට පැටවුවා. නමුත් මට කියන්න තියෙන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාවත් රජයවත් මම මුස්ලිම් සහ දෙමළ කියන ජන කොටස් දෙකට කිසිම අසාධාරණයක් සිදු වෙන ආකාරයට අපි ක්‍රියා කරේ නැහැ. ව්‍යාකාරයේ දේශපාලනයේද පැමිණෙන්නේ දැයි විමසූ පැනේට පිළිතුරු දුන් ගෝඨාභය රාජපක්ෂ මහතා. දේශපාලනය කියන්නේ ඉතින් ඕන අයකින් සම්බන්ධ වෙන්න පුළුවන්. ක්‍රියාකාරී කිව්වම මම දන්නේ නැහැ ඔබ බලාපොරොත්තු වෙන්නේ පාර්ලිමේන්තුවට නෝද කියලා කාරණේ. නමුත් රට වැටිලා තියෙන තත්ත්වයෙන් ගොඩගන්නට පුළුවන් සෑම ශක්තියක්ම ලබා දෙන්නට මම සූදානමින් ඉන්නේ. විදුලි අර්බුදයට පිළියම් සොයන ජනාධිපති කැබිනට් අනුකමිටුවේ කඩිනම් වාර්තාව අනිද්දා ජනාධිපතිවරයාට බාර දෙන බව විශේෂ බර අමාත්‍ය රංජිත් සීමලාපිටිය මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අවසන් සමාලෝචන රැස්වීමට අද පස්වරුවේ එක්වීමෙන් අනතුරුවයි. විදුලි අර්බුදයට පිළියම් සෙවීම සඳහා විදුලි බල හා පුනර්ජනනීය බලශක්තිය අමාත්‍ය රංජිත් සීමලාපිටිය මහතාගේ සභාපතිත්වයෙන් උත් ජනාධිපති කැබිනට් අනුකමිටුව අද පස්වරුවේ අමාත්‍යංශයේදී රැස් වුණා. විශේෂ භාර අමාත්‍යවරුන් දෙදෙනාට අමතරව තවත් අමාත්‍යවරුන් 5 දෙනෙකු කමිටුවේ සාමාජිකත්වයේ උසුලනවා. අද රාත්‍රියේ ඒ වාර්තාව සකස් කර නිමා කරන්න බලාපොරොත්තු වෙනවා. හෙට දවසේ නිවාඩු දවසක් නිසා අතිගරු ජනාධිපතිතුමාට ලබන බදාදා උදැසන 9ට මෙම විදුලිය ප්‍රස් විසඳීම සඳහා වූ කෙටි කාලීන යෝජනා සියල්ල බාර දෙන්න බලාපොරොත්තු වන මේ වාර්තාව තුළින් ඒ වගේ මේ වාර්තාව පදනම් කරගත් අවශ්‍ය තොරතුරු විස්තරයක් 23 වෙනිදා පාර්ලිමේන්තුවටත් මම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේදී අමාත්‍යවරයා පැවසුවේ ජර්මනියේ සිට පැමිණි විශේෂඥයින් ගිරිගනිහට ලක්වූ බියකම ට්‍රාන්ස්ෆෝමරේ පරීක්ෂාවට ලක් කළ බවයි. ටැප් චේන්ජස් එකක් තමයි පුරා ගියේ. ට්‍රාන්ස්ෆෝමරේට අදාළ ප්‍රධාන කොටසක් ටැප් චේන්ජ් එක මේවා නිර්මාණය කරලා තිබුණේ ජර්මනි MR සමාගම. එහි නියෝජිතයින් අද ආවා. ඔවුන් විශේෂයෙන් මේ බියගම ටැප් චේන්ජර් එක ගැන පරීක්ෂා කරා. ඔවුන් දළ අදහසක් දැනට ලබා දීලා තියෙනවා. ටැප් චේන්ජර් එක සමග තියෙන ලී කණු තුනෙන් එකක් ආක්වීම නිසා මේක සිද්ධ වුණා කියලා. හැබැයි අවසාන නිගමනය නෙවෙයි. අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා පැදූ බව කියන ජීප් රථයේ ගැටි තුවල් ලැබූ සංදීප් සම්පත් නැමැති තරුණයාගේ අනතුර සම්බන්ධයෙන් පොලිසිය මෙතෙක් නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැති බවට ඔහුගේ මිතුරන් මානව හිමිකම් කොමිසම හමුවේ පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා. සංදීප් වෙනුවෙන් යුක්තිය සංවිධානයේ පවසන්නේ සිද්ධිය ඇසෙන් දුටු සාක්ෂිකරුවන්ට මේ වන විට විවිධ බලපෑම් මෙල්ලවන බවයි. සංදීප් සම්පත් නැමැති 24 හැවිරිදි තරුණයා පසුගිය මස 28 වෙනිදා රාත්‍රියේ රාජගිරිය ප්‍රදේශයේදී අනතුරට ලක් වුණේ අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා විසින් පැදවූ බව කියන ජීප් රථයක ගැටීමෙන්.
අනතුරින් තුවාල ලැබූ ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු අතර මේ වන විටත් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා. අනතුරුව මේ සම්බන්ධයෙන් සංදීප්ගේ මිතුරන් විසින් වැලිකඩ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ අතර පොලිස් මූලස්ථානයටද පැමිණිල්ලක් සිදු කළා. කෙසේ වෙතත් සිද්ධිය ඇසින් දුටුවන් පවා සාක්ෂි ලබා දී තිබියදීත් පොලිසිය මෙතෙක් එම අනතුරට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර නොමැති බවට සංදීප් වෙනුවෙන් යුක්තිය සංවිධානය චෝදනා කරනවා. පොලිසිය මෙම ක්‍රියාකලාපයට එරෙහිව ඔවුන් පසුගිය 18 වෙනිදා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබෙනවා. ඒ පිළිබඳ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන සංදීප්ගේ මිතුරන් පෙන්වා දෙන්නේ පොලිසිය විසින් විවෘතවම චම්පික රණවක අමාත්‍යවරයාට පක්ෂපාතී වීමෙන් සිය මානව හිමිකම් උල්ලංඝනය වුණු බැවින් මානව හිමිකම් කොමිසම හමුවේ මෙම පැමිණිල්ල ගොනු කළ බවයි. එමෙන්ම ඇසින්දුටු සාක්ෂිකරුවන්ට පවතින දැඩි බලපෑම හේතුවෙන් මාධ්‍ය ආයතනවලට පූර්ව දැනුම් දීමක් නොකර මානව හිමිකම් කොමිසමට යෑමට තීරණය කළ බවද ඔවුන් සිය නිවේදනයෙන් දැනුම් දී තිබෙනවා. කුරුණෑගල ගොකරැල්ල කඳුලව ප්‍රදේශයේදී පොලිසිය සහ තරුණයින් පිරිසක් අතර ඊයේ පසරුවේ ගැටුමක් හටගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ දෙපාර්ශ්වයේ අතර සිදු වූ බහින්පස්වීමක් දුර්තිකයාමෙන් පසු මෙම ගැටුම හටගෙන ඇති බවයි. මාර්ග ආසන්නයේ සිටි නාදුන්න පිරිසක් පිළිබඳව විමසීම සඳහා ප්‍රදේශයේ තරුණයින් පිරිසක්ගේ අවස්ථාවේදී මෙම ගැටුම හටගෙන ඇත්තේ ඊයේ රාත්‍රියේ 7:30ට පමණ. සිවිල් ඇඳුමින් සැරසී සිටි ඔවුන් කිසිදු හැඳුනුම්පතක් නොපෙන්නු බවත් තරුණයින් පවසනවා. කෙසේ වෙතත් පොලිසිය සඳහන් කළේ මේ පිරිස කුරුණෑගල විෂ මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් බවයි. ඔවුන් තමන්ට පහර දෙමින් වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කළ බවද තරුණින් චෝදනා කළා. ඉදි තුනක් විතර තිබ්බා, දෙකක් උඩට තිබ්බා, තියලා අනිත් එක කෙලින්ම මංජුල කියලා අයියා කෙනෙක් ඉන්නේ, එයා මුන් තමයි මේව කරලා තිබ්බේ. තියද්දි ඒ මිනිසයා එහෙම බුදිය ගත්ත පාරේ. මේ තියන්නේ කොපුදුන. සිද්ධියෙන් තරුණින් තිදෙනෙකු තුවාල බා රෝහල්ගත කිරීමට පියවර ගෙනු අතර පොලිස් නිලධාරීන් පස් දෙනෙකුද තුවාල බා රෝහල්ගත කර තිබෙනවා. කෙසේ වෙතත් පොලිසිය සඳහන් කළේ අදාළ තරුණයින්ට පහර නොදුන් බවයි. සිද්ධිය සම්බන්ධයෙන් තරුණයින් තිදෙනෙකු අතරංකුරගත් බවද පොලිසිය සඳහන් කළා. මේ අතර කටුපත වැවුඩු ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තරුණයෙකුට පහර දුන් බවට චෝදනා එල්ලවනවා. මෙලෙස පහර කැමර ලක් වූ බවට පැවසෙන්නේ එම ප්‍රදේශයෙන් පදිංචි ඩීඑම් රුවන්චන්ද්‍ර නැමැති තරුණයෙක්. යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියේදී හිස්වසුන් නොමැති බව පවසා නතර කර තම පුත්‍රයාට පොලිස් නිලධාරීන් පහර දී ඇති බව ඔහුගේ මව්පියන් චෝදනා කළා. පොලිසියෙන් බයිසිකලේ නවත්තන්න කිව්වා. බයිසිකලේ නවත්තනකොටම පොලිසියෙන් එතන ඉඳලා ගහලා නිකම් ගහනකොට මිනිහා බයිසිකලේ යාදගෙන ගියම බිමට වැටෙනට පස්සේ බිමේ ඉදිනුත් වැටලා ඉදිනුත් සඳට මිනිහාට ගහලා. ඉතින් මේක සාධාරණයක් තමයි ඉල්ලන්නේ අපි. කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරිවරයෙකු යටතේ පරීක්ෂණ සිදු කරන බව පොලිසිය සඳහන් කළා. අවුරුදු 6 මාරක් වයස ඇති සිය දියණිය දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිටයගේ පියා කඳාන පොලිසිය මගින් අත්අඩංගුවටගෙන තිබෙනවා. දූෂණයට ලක් වූ බවට පැවසෙන දැරිය මේ වන විට රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර ප්‍රදේශවාසීන් ඊයේ විරුද්ධතාවක නිරත වූයේ දැරියට සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලමින්. කඳාන මුරාවත්ත ප්‍රදේශයේ පියෙකු විසින් මෙලෙස සිය දියණිය දූෂණය කර ඇති බවට දැරියගේ මව විසින් කඳාන පොලිසියට පැමිණිලි කර තිබුණේ පසුගිය සෙනසුරාදායි. කෙසේ වෙතත් ප්‍රදේශවාසීන් චෝදනා කළේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොකරන බවයි. ඒ අනුව ඊයේ රාත්‍රියේ ප්‍රදේශවාසීන් සැකකරුගේ නිවස වටලා විරෝධය පළ කළා. ත්‍රිරෝදරත් රේදුරකුමර නැරියගේ පියා මින් පෙර විවිධ අවස්ථාවල ඇයට අසභ්‍ය වීඩියෝ පට බලහත්කාරයෙන් නැරඹීමටද පෙළඹවීම සිදු කර ඇති බව දැරියගේ මව පවසුවා. එයාව ඉස්කෝලේ ඇදලා අරගෙන ගියාලු පාළු කවිය කාබයකට වගේ. කවුද?
මේ එයාගේ තාත්තා අත් දෙක බැඳලා කකුල් දෙකත් බැඳලා සිගරට් එකක් කටට දුන්නලු බීපම් මේක කියලා. මේවා බලපන් කියලා වීඩියෝ පීස් එකක් දුන්නලු. ඊට පස්සේ ළමයා බලන් අකමැති වුණාම ළමයට ගැහුවලු බලපන්කෝ කියලා හූර්රලා. දැන් වෛද්‍ය පාර්ශ්වනේ බල්ලා කියලා තියෙන්නේ අතර කරලා තියෙනවා කියලා. සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ දැරීගේ පියා කඳාන පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුව අතර ඒ සමග ඔහුගේ මවද අත්අඩංගුවට ගනු ලැබුවේ අදාළ ක්‍රියාවන්ට අනුබල දීම සම්බන්ධයෙන්. මේ අතර අදාළ සිද්ධිය බලා සිටි බවට චෝදනා එල්ලු දැරීගේ පියාගේ යහළුවන් දෙදෙනාද කඳාන පොලිසිය මගින් අද අත්අඩංගුවට ගනු ලැබුවා. මෙම පිරිස අද පසුරුවේ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරි